අයිබෝන් සුබදසක් කියලා පිළිගන්නවා සිරුම් දෙනාම. ඉතින් ඔන්න thumbnail එකේ තිබ්බ විදිහට මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. වෙන කෙනෙක්ගේ තියෙන දෙයක් කොපි කරලා පේස්ට් කරලා ඒ වගේම මුදල් රුපිය ගන්න පුළුවන් තවත් හොඳ ක්‍රමයක් පිළිබඳව. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට හැකියාවක් තියෙන අවශ්‍ය වෙන්නේම නැහැ. ඉතින් මේකෙදී ඕනෙමින් ඔයගොල්ලන්ට කොපි කරන්න හැකියාව තිබ්බොත් නම් ඒ දේ විතරක් ප්‍රමාණවත් වෙයි. ඉතින් ඒ කියන්නේ drop service එක කරන්න තමයි අද දවසේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ට තියෙන හැකියාවක් තමන්ගේ කියලා පබ්ලිෂ් කරලා මුදල් උපය ගන්න ක්‍රමය තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලන්ට මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලොකු ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් මම මේ කියලා දෙන විදිහටම. ඉතින් මේ වීඩියෝ එකත් මම ඔයගොල්ලන්ට කියන්නේ Upwork site එකේ 3 වෙනි වීඩියෝ එකක් විදිහට. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ හරියට මේගෙන ගත්තොත් ඔයගොල්ලන්ට ලොකු ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම drop service එක. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ service එකක් ඔයා තමන්ගේ කියලා අලෙවි කරලා දීලා මුදල් උපය ගන්න පුළුවන් ක්‍රමයක්. අතරමැදි එක් විදිහට මුදල් උපය ගන්න ක්‍රමයක් තමයි මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකම කොහොමද මෙන්න මේ copy paste කරලා මුදල් උපය ගන්න ක්‍රමය ඉගෙන ගන්න කියලා. ඉතින් අපි intro එකට ගිහිල්ලා බලමු අපි කොහොමද මෙන්න මේ දේවල් හරියටම ඉගෙන ගන්න කියලා. හරි අලුනේ ඔන්න අපි මුලින්ම කීව විදිහට Upwork site එකට ආවා. ඉතින් මම මේ වීඩියෝ එකක් ගේන්නේ Upwork series එකේ තවත් වීඩියෝ එකක් විදිහට. ඉතින් ඔයගොල්ලන්ට මම අද කියලා දෙනවා මෙන්න මේ Upwork website එක භාවිතා කරලා වෙන කෙනෙක්ගේ හැකියාවක් මෙන්න මේ site එකේ අලෙවි කරලා දීලා මුදල් උපය ගන්න ක්‍රමය. ඉතින් මම මෙන්න මේ job එක කරන්න මම ප්‍රයෝගික කරගන්න තවත් site එකක් තියෙනවා. ඒ තමයි Fiverr. Fiverr කියන site එක ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් දන්නවා site එක. ඉතින් අන්න ඒ site එක හරහා service එකක් ලබාගෙන මෙන්න මේ Upwork site එකේ අලෙවි මුදල් රුපිය ගන්න ක්‍රමය තමයි අද මේ වීඩියෝ හරහා ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ඒ නිසා අපි මුලින්ම යමු මේකෙදි කොහොමද අපේ gig එක publish කරන්න ඉගෙන ගන්න කියලා. ඉතින් ඒක Fiverr site එකේ gig එකක් විදිහට හඳුන්වනවා. නමුත් මේ Kwork site එකේදී හඳුන්වන්නේ catalog එකක් විදිහට. ඉතින් නම කොහොම වෙනස් වුණත් අපි කරන්න යන වැඩේ එකම වැඩ. හරි මුලින්ම ඔයගොල්ලෝ යන්න ඕනේ මේ වම් පැත්තේ ඉහළින් තියෙනවා find works කියලා option එකක්. මේ යටතේ තියෙනවා your service කියලා option එකක්. අන්න එතෙන්ට යන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් යනවා. මේකෙදී ඔයගොල්ලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතනින් කැටලොග් ඇඩ් කරලා නැහැ ඔයාලගේ ඉන්ටර්ෆේස් එකේදී. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් ක්‍රියේට් ප්‍රොජෙක්ට් එක ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ලොකු විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ක්‍රියේට් ප්‍රොජෙක්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ කොළපාට බටන් එක ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ කොහේ හරි ඇති. අන්න ඒ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ස්ටෙප් 6ක් මේ විදිහට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම Fiverr, Kwork ඒ වගේම මේ Upwork site එක සම්පූර්ණයෙන්ම 100%ක් එක හා සමාන යන වෙබ්සයිට් ටික. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලන්ට මෙගෙදිත් කරන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම Fiverr site එක වගේ gig එකක් publish කරන්න යන්නේ. ඉතින් දැන් අපිට gig එකක් publish කරන්න හැකියාවක් නැති කෙනෙක් නම් අපි මොකද කරන්නේ? ඉතින් ඒකට තමයි මම ඔයගොල්ලන්ට කියුවේ Fiverr site එකේ copy කරලා ඒ service එක drop service එකකට මෙන්න මේ site එක හරහා භාවිතා කරමු කියලා. හරි දැන් අපි යමු අපේ Fiverr site එකට. ඔයගොල්ලෝ Fiverr account එක නැත්නම් Fiverr account එක ලේසියෙන්ම create කරගන්න පුළුවන්. Fiverr account එකට ගිහිල්ලා ඔයගොල්ලෝ තෝරගත්ත category එකට යන්න ඕනේ. category එක search කරලා ඒකදී හොඳ reviews ලැබිච්ච හොඳ feedback ලැබිච්ච එකක් තෝරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මගේ කැටගරි එක විදිහට තෝරගත්තේ account එක create කරද්දී ඔයගොල්ලෝ දැනගත්තා මගේ කැටගරි එකේ තියෙන තෝරගෙන තියෙන්නේ YouTube video promote කරනවා කියලා. ඉතින් මම ඒ විදිහට තෝරගත්තා තවත් හොඳ gig එකක්. ඉතින් බලා ගන්න පුළුවන් මේ Fiverr site එකට ඔයගොල්ලෝ මේ ඉහළින්ම search bar එකක් තියෙනවා. ඔයගොල්ලෝ කරන කැටගරි එක translate වෙන්න පුළුවන්. එහෙම නැත්නම් design කරනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ YouTube video promote කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අදාළ වෙන විදිහට category එකක් තෝරගන්න ඕනේ. ඉතින් category එකට තෝරගෙන category එකට අදාළව හොඳ gig එකක් තෝරගන්න මෙන්න මේ බලන්න මේ gig එකට අදාළව මෙයාට 4.9 හොඳ ratings තියෙන. ඒ වගේම feedback අපි දෙනවා 1688. ඒ කියන්නේ හොඳ rating එකක් තියෙන කෙනෙක්. ඉතින් මේ විදිහට මම එක gig එකක් තෝරගන්නවා. ඉතින් ඔයගොල්ලොත් ඔයාලට ගැළපෙන විදිහට හොඳ feedback තියෙන gig එකක් තෝරගන්න ඕනේ. හරි gig එක තෝරගත්තට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මේ gig එකේ තියෙන දේවල් ටික ටික වෙනස්කම් කරලා copy කරලා අපේ Upwork site එකට upload කරන්න තියෙන්නේ. හරි ඉතින් මේකදී ඔයගොල්ලන්ට බලා ගන්න
ගන්නපුල මේකෙදි ටයිටල් එකක් තියෙනවා. ටයිටල් එක පොඩ්ඩක් ඔයගොල්ලෝ කොපි කරගන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ බලන්නවා I will promote YouTube video to real audience කියලා තියෙන්නේ. ඉතින් මේ ටික මම විතර කොපි කරගන්නවා. I will කියන කැලල අයින් කරලා ඊට පස්සේ මුලින්ම යනවා මගේ Upwork site එකට. ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් you will get කියලා තියෙනවා. එතනින් එහාට තමයි අපි මේක ෆිල් කරන්න ඕනේ. ඉතින් ඔන්න මම අර කොපි කරන ආපු ටයිටල් එක මෙතනදී පේස්ට් කරා. ඉතින් මේකදී ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ටයිටල් එක වචන මූල කැපිටල් අකුරු හදා ගන්න ඕනේ. ඒ වගේම තව පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න තියෙන දේවල් තියෙනවා නම් ඇඩ් කරගත්තත් කිසිම ගැටලුවක් නැහැ. හරි මේ විදිහට ඔයගොල්ලෝගේ ටයිටල් එක ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔටෝමැටිකලි ඔයගොල්ලෝගේ කැටගරි එකට අදාළ ටයිටල් එකට අදාළ කැටගරි එක තෝරන්න වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙනවා සර්ච් ටැග්ස් ටිකක් ඇඩ් කරගන්න. සර්ච් ටැග් හොයාගන්න ඔයගොල්ලන්ට පුළුවන් Fiverr සයිට් එකට යන්න. Fiverr සයිට් එකේ සර්ච් බාර් එකේ ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝගේ ටයිටල් එකේ පොඩි දෙයක් ටයිප් කරලා පස්සේ පහලින් එනවා ඔයගොල්ලන්ට විවිධ ටයිටල් වර්ග. ඉතින් මෙන්න මේ දේවල් ඔයගොල්ලන්ට ටැග්ස් විදිහට භාවිත කරන මොකද ටැග් එකක් විදිහට හඳුන්වන්නේ කට්ටිය වැඩිපුරම භාවිත කරන වචන. ඉතින් මේකෙදි කට්ටිය වැඩිපුරම භාවිත කරන වචන නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ සඳහන් වන ටැග්ස් ටික අපේ අර Upwork site එකට ඇඩ් කරන්න. හරි ඔන්න ඔය විදිහට ටැග්ස් පහක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න පළවෙනි ස්ටෙප් එක අපි කම්ප්ලීට් කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ save and continue button එක press කරන්න. හරි ඕන දැන් දෙවෙනි ස්ටෙප් එකට ආයලා තියෙනවා. දෙවෙනි ස්ටෙප් එකේ තෝරගන්න ඕන Wi-Fi එකේ වගේම අපිට පුළුවන් මේකේ අපේ මිල තීරණය කරන්න පුළුවන්. අපි දෙන සේවාව ලබා දෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට ස්ටෑන්ඩඩ් ඒ වගේම ඇඩ්වාන්ස් ඒ වගේම ස්ටාර්ටඩ් කියලා මේකෙදි ටයිප් තුනක් තියෙනවා. මේ ටයිප් තුනේදී ඕගොල්ලොන්ට පුළුවන් ඔයාලගේ සේවිස් එක කොයි වගේද ලබා දෙන්නේ, ඒ වගේම ටයිටල් එකේ සඳහන් කරන්න පුළුවන් කොයි වගේ ඔඩියන්ස් එකකටද ලබා දෙන්නේ කියලා. ඒක ඔයගොල්ලෝ කරන කැටගරි එක අනුව මෙතනින් එන දේවල් මේ ස්ක්‍රීන් එකේ එන දේවල් පොඩ පොඩ වෙනස් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒ දේවල් ගැන කලබල වෙන්න එපා. මුලින්ම ඔයගොල්ලෝගේ මේ දකුණු පැත්තේ හිලිමේ ටික් මාක් එක ලැබුණා නැත්නම් ඒ ටික් මාක් එක දාගන්න ඕනේ. ඒක තමයි මේ ස්ටෙප් තුනම පින්නෝන්නේ. කස්ටම් ටයිටල් එක අකුරු 30 එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේකදී මම පළවෙනි කොටුවේ ඇතුලේ බේසික් කියලා සඳහන් කරගන්නවා. දෙවෙනි කොටුවේ ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් ස්ටෑන්ඩඩ් කියලා සඳහන් කරන්න. තුන්වෙනි කොටුවේ ඇඩ්වාන්ස් කියලා සඳහන් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මෙන්න මේ Fiverr gig එකකට අදාළව තියෙන දෙයක් මම මෙතන සඳහන් කරගන්නවා. හරි ඒ තුනත් ෆිල් කරගත්තා. දැන් අපිට තියෙනවා කස්ටම් ඩිස්ක්‍රිප්ෂන් කියලා එකක් තියෙනවා. පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තමයි මේකට ඇඩ් කරන්න තියෙන අකුරු 80ක. ඉතින් මේකත් අපිට පුළුවන් Fiverr එකටම ගිහිල්ලා ගන්න. ඉතින් මේකදී අපිට පුළුවන් මේ බේසික් පැකේජ් එකේ තියෙන ඇඩ් කැම්පේන් කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේ දේ විදිහට කොපි කරගන්නවා. ඉතින් කොපි කරගෙන ආවිල්ලා මම මෙතනින් පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන මෙතනින් පොඩි දෙයක් වෙනස් කරගන්නවා. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් වචන අකුරු 80කට වැඩිපුරට තියෙන නිසා මම මේක අකුරු ටිකක් අඩු කරගන්නවා. හරි ඔන්න ඔය විදිහට අඩු කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරියටම අකුරු 80ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන දේවල් ඊතුරු කොටු දෙකටත් වළංගු වෙනවා. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ මේකේ තියෙන දේවල් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න, කොපි කරලා පේස්ට් කරලා. මේක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒක ඔයාගේ කැටගරි එක මත තමයි තීරණය වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කියලා මම යෝජනා කරනවා. හරි ඔන්න ඔය විදිහට මම මේ තුන සඳහන් කරගත්තා. අපිට තියෙනවා ඩිලිවරි ඩේස් ප්‍රමාණය. ඩිලිවරි ඩේස් ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ Fiverr එකේ කෙනෙක්ගේ කොපි කර ගන්නවා නම් ඒ කොපි කරගන්න gig එක පොඩ්ඩක් save කරගන්න, ඒ heart mark එක සඳහන් කරගන්න. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා මේ ඩිලිවරි ඩේට් එක මෙයාගේ පළවෙනි පැකේජ් එකට කීයද, දෙවෙනි පැකේජ් එකට කීයද, තුන්වෙනි පැකේජ් එකට කීයද කියලා. ඉතින් ඩිලිවරි ඩේට් එක දවස් 4යි කියලා මෙයා සඳහන් කරලා තියෙන්නේ. දෙවෙනි එකේදී දවස් 5යි, තුන්වෙනි එකේදී දවස් 7යි. ඉතින් අපි යමු Upwork site එකට. ඊට පස්සේ අපිට සඳහන් කරනවා ඩිලිවරි ඩේට් එක පළවෙනි පැකේජ් එකේදී අරයි දවස් 4ක් තිබ්බනම් මම දාන්න ඕනේ දවස් 8ක්වත් දාන්න ඕනේ, අඩුම තරමේ දවස් 7ක්වත් දාගන්න. මොකද එයාගේ ඩිලිවරි කරන්න චුට්ටක් හරි පරක් වුණොත් ඔයාට තමයි මේකේ ෆීඩ්බැක් එක නෙගටිව් වෙන්නේ. මොකද ඔයාට මේක අදාළ දින ප්‍රමාණය වෙද්දි ඒක ඩිලිවරි කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට සඳහන් කරගන්නවා ඩිලිවරි ඩේට් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරලා දවස් 3ක් 4ක් වැඩි කරලා ඔයගොල්ලෝ ඩිලිවරි ඩේට් එක මේකේ සඳහන් කරගන්න ඕනේ. ඊට පස්සේ පහලින් තියෙනවා මෙතන කොටු වගේ බලා ගන්න පුළුවන් සේවිස් ටය ඔප්ෂන් කියලා ඔප්ෂන් ටිකක් තියෙනවා. ඉතින් මේකෙදි ඕගොල්ලන්ට මේ ඇඩිෂනල් ටිකක් තමයි මේකෙදි ඇඩ් කරන්න තියෙන්නේ. මේ වගේ දේවල් වලට ටික් මාක් එක දානවා නම් අනිවාර්යයෙන්ම ඔයා අදාළ Fiverr එකේ තියෙන gig එකට යන්න, Fiverr එකේ තියෙන gig එකට ගිහිල්ලා බලන්න මෙයාද ලබා දෙන සේවිස් එක මොනවද කියලා. ඉතින් මෙයා සිකේ සේවිස් එකේ කිසිම දෙයක් මේකට ඇඩිෂනල් විදිහට ඇඩ් කරලා නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේකෙදි ඔයාගේ gig එකට අදාළව කිසිම දෙයක් ටික් මාක් විතර දෙන්න එපා. මොකද මේ දේවල් ඔයගොල්ලන්ට අදාළ බයට දෙන්න බැරි නොත් ඒක ගැටලුවක් වෙනවා. ඊට පස්සේ ප්‍රයිසිං එක දාන්න ඕනේ. පහලින් තියෙන ප්‍රයිසිං එක මෙයාගේ ප්‍රයිසිං එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බේසික් එක $10
හයයි ස්ටන්ඩ් එකද ඩොල් සි පහය ප්‍රමියම් එකද ඩොලස් අනුවයිකර තියන්නේ ඉතින් ඕකොල්ලොන්ගේ ප්‍රයිස් එක ලබා දෙන්න ඕන අර කිව්ව කෙනට සේවිසක ලබා දෙන්නත් ඒ සයිට්ට අදාළ ෆියක ඇඩ්වෙන විදිර ඒවගේ මවාගේ ලාබේ තිය ඉදිරත් ඒදව ලොක්කම කැල්කිලට ලතම ඔබුල මේකට වගේ ප්‍රයිස් එක සඳහන් කරන්න නති නම් මේකත පලවෙනි ප්‍රයිස් එක දිර ඩොලස් විස්සයි කර සඳහන් කරගන්න ඉටස දෙවිනිකෙ ඩොලස් පණහයි කියල සඳහන් කරගන්න තුවිනිකෙද ඩොලස් එකසිය පණහයි කරම් මේකති සඳහන් කරගන්න ඉටස මෙතර තිනවා ජස් ඇඩ්වන්ස් කලදන ගොල බලාගන්නල මේදවල් ඔප්ෂනල් ඔප්ෂනල් කියන්නේ මේක දෝගොල දන්නට පයිවේගෙ තින ෆාස් ඩිලිවරි ගන්න ෆාස් ඩිලිවරි කියන්නේ අපි ලබාදය දවස් දහයට කලින් මෙයාට ඩිලිවරි කල් ලබාදන්න ඕන මෙද ටික් මාක දිලා ඉට පැගෙන්ජෙ කිය ස්ටන පැගෙන්ජෙ කිය ඇඩ්‍රස් පැගෙන්ජෙ කිය කියලා දවස් ගලත් සඳහන් කරලා ඒවගේම අදාර ප්‍රයිසිං එක සඳහන් කරන්න තියෙන්නේ ඉතින් ඒවාගේ දෙවල් ලෝගොල කියවල බල මේදවල් ඇඩ් කරගන්න මනම් මෙදවල් ඇඩ් කරගන්නේ නෑ මොකද මට ඒ ඉක්මා සේවිස ලබාදන්න පැරුණක් මට තමයි මගේ මේ අප්ල් සයිට් එකට තමයි නෙගටව ෆීඩ්බැක් එන්නේ ෆයිව සයිට් එකට නෙමෙයි හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සේව් ඇන්ඩ් කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරලා තුන්වෙනි ස්ටෙප් එකට යන්න ඕනේ තුන්වෙනි ස්ටෙප් එකදී අපිට තියෙනවා කවර් ෆොටෝ එකක් ඇඩ් කරන්න ඒ වගේම ඕගොල්ලොන්ට පුළුවන් මේක ප්‍රූෆ් තියෙනවා නම් PDF එකක් ආකාරයෙන් නැත්නම් ප්‍රොජෙක්ට් එකක් වීඩියෝ එකක් ආකාරයෙන් ප්‍රූෆ් ඇඩ් කරන්න පුළුවන් නම් ඒ දේවල් මේකදී ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මේකද විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකේ කවර් ෆොටෝ එක හදනකොට මේක රෙසලූෂන් එක තියෙනවනේ 10750 කියන රෙසලූෂන් එක මෙගාබයිට් 10ට අඩුවෙන් ඒක PNG හෝ නැත්නම් JPG ෆෝමැට් එකෙන් තියෙන්න ඕනේ අපිට ෆොටෝ 20ක් මේකදී ඇඩ් කරගන්න පුළුවන් ෆොටෝ 20 කියන්නේ ඕගොල්ලෝ සාක්ෂි තියනවා නම් ඒ දේවල් ස්ක්‍රීන්ෂොට් කරනවා නම් මේකදී ඇඩ් කරගන්න කිසි ගැටලුවක් නැහැ ඉතින් මෙතන තියෙන බ්‍රවුස් ඔප්ෂන් එක මේ බ්‍රවුස් ඔප්ෂන් එක ක්ලික් කරලා අපේ බ්‍රවුසර් එක තෝරගෙන මම මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එක තෝරගන්න ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අප්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරන්න ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ෆොටෝස් ටිකක් අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් තවත් ෆොටෝස් ඕන නම් මේකදී ඇඩ් කරගන්න ඉතින් මම මේ විදිහට ප්‍රූෆ් පෙන්වන්න ඕන නිසා තවත් ෆොටෝස් ටිකක් මේකදී ඇඩ් කරගන්නවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ විදිහට ඇඩ් කරගන්න ප්‍රූෆ් තියනවා ඉතින් ප්‍රූෆ් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ 5 එක සයිට් එකේ ගිහිල්ලා මේ වගේ ගිග් එකක් තෝරගෙන ගිග් එකට අදාළව ඒ කට්ටිය ප්‍රූෆ් දාලා තියනවා ඒ වගේ ස්ක්‍රීන්ෂොට් අරගෙන ස්ක්‍රීන්ෂොට් එක ක්‍රොප් කරලා ඒ අදාළ සයිස් එකට කස්ටමයිස් කරගෙන මේ දේවල් ඇඩ් කරගන්න තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට ඒක ලේසි වැඩ මම හිතනවා ඔයගොල්ලන්ට ඒක වැඩිපුර තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ 5 සයිට් එකට යන්න 5 සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ පහලින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙයාලගේ ප්‍රූෆ් මේත් එක්කම ඇඩ් කරලා තියෙනවා ඉතින් මේ කෙනාගේ ප්‍රූෆ් ටික තමයි මම මේ විදිහට මගේ මේ අප්වර්ක් සයිට් එකටත් අප්ලෝඩ් කරන්නේ කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ ස්ටෙප් එකට යනවා ඊළඟ ස්ටෙප් එකේදී ඔයගොල්ලන්ට තියෙනවා රික්වයර්මන්ට් අදාහල් තියෙනවා මොනවද මේකදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා ඉතින් මේකදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ PDF ෆයිල් එකකට කන්වර්ට් කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා PDF ෆයිල් එක මොකද්ද ඩොකියුමන්ට් එක මොකද්ද වර්ඩ් ඩොකියුමන්ට් එකක්ද නැත්නම් PDF ෆයිල් එකක්ද කියලා අදාළ වෙන දෙන්න තියෙන මේක මෙතනින් ටයිප් කරන ඔයගොල්ලන්ට මොනවද අවශ්‍ය කියලා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට YouTube වීඩියෝ හරහා නැත්නම් ඩිජිටල් මාකටිං කරන නිසා මම මෙතනින් සඳහන් කරගන්නවා මට අවශ්‍ය වෙනවා YouTube වීඩියෝ එක ප්‍රොමෝට් කරන්න ඒ අදාළ පුද්ගලයාගේ channel එකේ link එක. එහෙම නැත්නම් අදාළ වීඩියෝ එකේ link එක අවශ්‍ය වෙනවා කියලා මම මෙතනින් සඳහන් කරගන්නවා. හරි. ඔන්න මම මෙන්න මේ විදිහට requirement ටිකක් ලියාගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙනවා පහලින් තියෙනවා මෙතන tick mark එකක් දෙන්න. මේ tick mark එක අනිවාර්යයෙන්ම දෙන්න මොකද මගේ එකේ තියෙනවා මට අවශ්‍යයිනේ මේක YouTube වීඩියෝ එක ප්‍රොමෝට් කරන්න link එකක් ඕනනේ. ඒ link එක අවශ්‍ය වෙන්නේ අපිට මේ job එක කරන්න කලින් ඒ නිසා ඕගොල්ලොත් ඕගොල්ලොන්ට අවශ්‍ය කරන දේ සඳහන් කළා මේ ටික් මාක් එක දෙන්න අපිට අවශ්‍යයි ඕගොල්ලොන්ගේ මේ තොරතුරු අවශ්‍ය මේ තොරතුරු ලැබුණේ නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ කියලා තමයි මේක කියන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම ටික් මාක් එක දීලා ඕගොල්ලොන්ට ඒ දේවල් ඉල්ල ගන්න පුළුවන් ඊට පස්සේ තවත් රික්වයර්මන්ට් තියෙනවා නම් ඇඩ් කරන්න මෙතන තියෙනවා ඇඩ් අ රික්වයර්මන්ට් කියලා ඒ හරහා ඔයගොල්ලන්ට ඊළඟ රික්වයර්මන්ට් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මේකෙදි තියෙනවා ස්ටෙප් you will take to get the project done කියලා තියෙනවා ඉතින් මේකෙදි ඔයගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ මොන වගේ ස්ටෙප් හරහාද කියලා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ස්ටෙප් 1 එකේ ටයිටල් එක වගේම ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් ඒ දේවලුත් ඇඩ් කරගන්න තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට ඉතින් ඒ දේවල් ලේසි ඔයගොල්ලෝ කොහොමද මුලින්ම දේවල් කරන්නේ කියලා සඳහන් කරන්න තියෙන්නේ ඊට පස්සේ අපිට කරන්න තියෙන සේව් ඇන්ඩ් කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. හරි ඕන දැන් අපේ ප්‍රොසෙස් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතනදී ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් සමරි එක සමරි එක කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එකට අදාළව ඩිස්ක්‍රිප්ෂන් එක තමයි මෙතනදී ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එක අපි ඇඩ් කරමු. ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ යන්න 5 සයිට් එකට ෆයිවර් සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එකට අදාළව පහළට යන්න. ඔයගොල්ලෝ තෝරගත්ත ගීක් එක අදාළව පහළට යද්දි මෙන්න මේ විදිහට about this geek කියලා දෙනවා. මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක ටිකක් කොපි කරගන්න.
කොපි කරගන ඇවිල්ලා ඕගොල්ලොන්ට අදාළ කරන විදිර මේක කස්ට මයිස් කරගන්න ඕනි. මේක තියෙනදේ ඒ විදිරම ගෙඩිය පිටෙන් මේකට අප්ලෝඩ් කරන්න යන්න එපා. එතකොට ඔගොල්ලොන්ට කොපිරයිට් ලේමයක් වදින්නපුලා. මොකද මේ ෆයිව සයිට් එකේ වැඩ කරන කෙනාම මෙන්න මේ අප්වර්ක් සයිට් එකේ වැඩ කරන නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලොන්ට කොපිරයිට් ලේමයක් එනවා. ඒ නිසා ඔගොල්ලෝ පොඩ පොඩ මේකේ තියෙන දේවල් වෙනස් කරගන්න. වෙනස් කරගෙන අවසානයේ ඔගොල්ලෝ කරන්න තියෙන්නේ මේ දේ අපේ අප්වර්ක් සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. හරි, ඔන්න මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා ක්වික්සන් ටිකක්. මේක ඔප්ෂනල් තියෙන්නේ. ඕගොල්ලන්ට ඔප්ෂනල් වුණත් මේ දේවල් ඇඩ් කරන එක ගොඩක්ම වටිනවා. මොකද මේ දේවල් ගොඩක්ම චෙක් කරන අපෙන් සේවාව ලබා ගන්න පුද්ගලයෝ. ඒ නිසා ඔයගොල්ලන්ට මේකට ක්වික්සන් ටිකක් අහනවා. මේකෙදි ප්‍රශ්න සහ පිළිතුරු අපිට ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේ අවිකත් අපිට පුළුවන් මෙන්න මෙතන අපේ ෆයිව සයිට් එකට යන්න. ෆයිව සයිට් එකට ගිහිල්ලා අපේ තෝරගත්ත ගීගෙකට යන්න. ගීගෙකට ගිහිල්ලා පහට යන්න. පහට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් AQ කියලා තියෙන ඔප්ෂන් ටිකක්. ඉතින් මේ තමයි ප්‍රශ්නේ සහ උත්තරේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේවා දෙක තුනක් කොපි කරලා පොඩ්ඩක් ඒක තේරුම් බලලා ඒ දේවල් අපිට ඇඩ් කරගන්න පුළුවන් අපේ මෙන්න මේ කියන අප්වර්ක් සයිට් එකට අදාළව. ඉතින් අපි එකක් ඇඩ් කරලා බලමු. මෙතන තියෙනවා ඇඩ් ක්වික්ෂන් කියලා බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ අපි තව ක්වික්ෂන් එකට මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ තියෙන උත්තරෙත් ඒ විදිහටම කොපි කරගන්නවා. කොපි කරගෙන ඇවිල්ලා මම මෙතනදී ආන්සර් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන දකුණු පැත්තේ පහළින් ඇඩ් කියලා බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට පිළිතුර සහ ප්‍රශ්නේ ඇඩ් කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ කරන්නේ තියෙන්නේ මේ විදිහට තවත් ප්‍රශ්න ටිකක් ඇඩ් කරගෙන සේව් ඇන්ඩ් කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. අපි ඊළඟ ස්ටෙප් එකට ආව පස්සේ බලා ගන්න පුළුවන් මෙතනදී ඕගොල්ලෝගේ උපරිම සේවා සපයන්න පුළුවන් දවසකට කොච්චර ප්‍රමාණයක් සේවා සපයන්න පුළුවන්ද කියලා. ඉතින් සමහර විට ඕගොල්ලොන්ට එක දිගට ඕඩර්ස් ආවොත් ඕගොල්ලන්ට මේ දේ කරගන්න බැරුණොත් යම්කිසි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ කරන්නේ තියෙන්නේ මෙතන මේ 3යි කියලා ඔටෝමැටික් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් 10ක් විතර සඳහන් කරගන්න. ඕගොල්ලොන්ට දවසකට ඕඩර්ස් 10ක් ආවොත් ඒ 10 එකමනින් කරගන්න පුළුවන්. නැත්නම් ට්‍රැෆික් එක බිල්ඩ් අප් වුණොත් ලොකු ට්‍රැෆික් එකක් කරනොත් ඔයගොල්ලන්ට ඕඩර්ස් පාරක් වෙනකොට එතකොට ඔයගොල්ලන්ට තමයි account එකට negative feedback එන්න ඉඩ තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අඩුවෙන් සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ සඳහන් කරගන්න වැඩිපුර ඕඩර්ස් ආවට ඔයගොල්ලන්ට කරන්න බැහැ කියලා සඳහන් කරගන්න. ඉතින් වැඩිපුර ඔයගොල්ලන්ට කරන්න පුළුවන් නම් ඒ අදාළ ප්‍රමාණය ඔයගොල්ලෝ සඳහන් කරගත්තට කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ copyright notice එක තියෙනවා. ඒ දේවල් ඔයගොල්ලෝ කියවන්න කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ මේගොල්ලොන්ගේ ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් වලට එකග වෙනවා කියලා ටික් මාක් එක දෙන්න. ඊට පස්සේ ප්‍රයිවසි පොලිසි වලට එකග වෙනවා කියලා ටික් මාක් එක දීලා අපිට කරන්න තියෙන සබ්මිට් ඇන්ඩ් රිවියු කියලා බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඊළඟ ස්ටෙප් එකේදී මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ බිෆෝ යූ සෙන්ඩ් යුවර් ප්‍රොජෙක්ට් ෆෝ රිවියු කියලා තියෙන්නේ. ඉතින් මේකදී අපිට සෙන්ඩ් ටු රිවියු කියලා බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් මේන් ඔන්න බලා ගන්න පුළුවන්. කංග්‍රැචුලේෂන් කියලා සුබ ප්‍රතිම මේ පණිවිඩයක් එක්ක අපේ ප්‍රොජෙක්ට් එක මේ විදිහට කැටලොග් එකක් ආකාරයෙන් අපේ සයිට් එකට අප්ලෝඩ් වුණා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒත් එක්ක ඊමේල් පණිවිඩයක් ලැබිලා තියදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ මේල් එකට මේ සයිට් එකට අපි අප්ලෝඩ් කරපු ගිග් එක එහෙම නැත්නම් කැටලොග් එක මේ සයිට් එකට අප්ලෝඩ් වෙලා තියෙනවා නිවැරදිව කියලා. ඉතින් මේකදී බලා ගන්න පුළුවන් අප්ලෝඩ් දෙකයි ඒක අන්ඩර් රිවියු බින්දුවයි ඩ්‍රාෆ්ට් එකක් විදිහට බින්දුවයි ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කර ගන්න පුළුවන් අපිට උනා. අන්ඩර් රිවියු කියන්නේ මේ වෙද්දී මේ සයිට් එක කරා රිවියු මට්ටමේ තියෙන මේ ගිග්ස් ඒ කියන්නේ කැටලොග් වර්ග. ඉතින් මේකදී ගොඩක් දුරට වෙනදා පැය 24-48ක් වගේ කාලයක් ගත වෙනවා ඔයගොල්ලොන්ගේ ගීග් එක පබ්ලිෂ් වෙන්න. මෙන්න මේ සයිට් එක කරනවොත් බලන්න මේ වෙද්දී අප්රූව්ඩ් ඒ කියන්නේ මේ වෙද්දී දෙකක් අප්ලෝඩ් වෙලා තියෙනවා. මේ දෙකම අප්රූව් වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම අප්රූව් වෙලා තියෙන්නේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ දේවල් ඕගොල්ලෝ මේකට එකපාර ක්ලික් කරලා බලන්න ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේක වෙන සේවාව ලබා ගන්න එන පුද්ගලයන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ කොයි වගේ විදිහටද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අපේ ලබා දුන්න ගිග් එක. ඉතින් ඒ වගේම පහලින් තන මම මීට කලින් ඇඩ් කරපු ගිග් එකක් ඒ දේවලුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ විදිහට අප්වර්ක් සයිට් එක හරහා මුදල් රුපියල් ගන්න කැමති අයට ඔයගොල්ලොන්ට පුළුවන් try කරලා බලන්න. ඉතින් ඒ විදිහම ලබා දුන්න සේවාවන් සහ ගිග්ස් වර්ග තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න අද දවසේ ඔයගොල්ලන්ට යම් කිසි ප්‍රමාණයක දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති මෙන්න මේ අප්වර්ක් සයිට් එක හරහා ගිග් එක පබ්ලිෂ් කළා. කියන්නේ කැටලොග් එකක් පබ්ලිෂ් කරලා මුදල් රුපියල් ගන්න ක්‍රමය පිළිබඳ. ඉතින් ඒ විදිහට ලොකු මුදලක් උපය ගන්න පුළුවන් මෙන්න මේ කියන සයිට් එක හරහා ප්‍රොජෙක්ට් හරහා. අද දවසේ ඔයාලට කැමති ආකාරයට මුදල් උපය ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් පිළිබඳව අද අපේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ යම්කිසි ප්‍රමාණයක් තේරෙන්න ඇති, යම්කිසි දැනුමක් ප්‍රයෝජනක් ලැබෙන්න ඇති කියලා. ඉතින් අප්වර්ක් සයිට් එක account එක ක්‍රියේට් කරගන්න විදිහත් අපේ වීඩියෝස් වල සීරීස් එකක් විදිහට මම දිනක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ නිසා අප්වර්ක් සීරීස් එකෙන් බලලා ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලබා ගන්න. ඉතින් account එක ක්‍රියේට් කරගෙන මේ
මෙන්න මේදේ කරත් ඔයගොල්ලන්ට ලොකුින් කමයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා try කරලා බලන්න ඔයගොල්ලන්ට ලොකුින් කමයක් ලබා ගන්න පුළුවන් වෙයි. අනුන්ගේ දෙයක් copy කරලා අනුන්ගේ පාණෙන් එළිය බලනවා වගේ වැඩක් තමයි අපි අද මේ දේවල් සිදු කරේ. හරි, එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. ඉතින් මාසයකට ලොකු මුදලක් ඉන්කම් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්න. ජය වේවා.